එක්සත් පක්ෂය රජයටත් ජනාධිපතිතුමාටත් එල්ල කළ චෝදනා සියල්ල අසත්‍ය වූ වාසේම එල්ටීටීට මුදල් දුන් බවට නැගුණු චෝදනාවද තමිල් සෙල්වම්ගේ ප්‍රකාශයෙන් අසත්‍යක් වූ බව අමාත්‍ය ජයරාජ් ප්‍රනන්දුපුල්ලේ මහතා පවසයි. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එල්ටීටී දේශපාලන නායක තමිල් සෙල්වම් ඊයේ පත්පත්වලට කළ දෙන ප්‍රකාශය අපි මේක ඉස්සලා හිටම කිව්වා මේක බොරුවක් කියලා. එල්ටීටී එකට ජනාධිපතිතුමා හෝ අපි ආණ්ඩුව හෝ කිසිම ආකාරයක සල්ලි දීලා නැහැ කියන කතාව මොල හිටම කිව්වා. මේක රනිල් වික්‍රමසිංහට ශ්‍රීපති සූර්යාරච්චි මංගල සමරවිත දුන්නු ලණුවක්. ලණු කීපයක් දීලා තියෙනවා දැන් එක ලණුවක් ප්‍රධානම ලණුව තමයි මිලියන 1500ක් දෝ 2000ක් දෝ ජනාධිපතිතුමා කොටි සංවිධානයට දුන්නලු ඡන්දේ වළක්වන්න. ඉතින් එහෙම දීලා ඊට පස්සේ ගහයි ඇවුන්ට නෑනේ. ඒක නිසා අපි දිගින් දිගටම කිව්වා මේක බොරුවක් කියලා. ඒත් එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම කියාගෙන හිටියා නෑ මේකට පරීක්ෂණ කොමිසමක් පත් කරන්න ඕන කියලා. ඒ නිසා තමයි ආණ්ඩුව එකඟ වුණේ මේ පිළිබඳව තේරීංකාර සභාව පත් කරන්න. දැන් තේරීංකාර සභාව පත් කරලා තියෙනවා අපි 1989 ඉඳලා මොහයන්ට. අපි ගාව තියෙනවා සාක්ෂි කවුද එල්ටීටී එකට සල්ලි දුන්නේ කියලා. චෙක් පත්තල පිටපත් හිටන් තියෙනවා. එක්සත් ජාතික පක්ෂ කාලේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ එල්ටීටී සංවිධානයට දසලක්ෂ කෝටි ගණන් සල්ලි දුන්නු චෙක් පිටපත් අපි ගාව තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ චෙක් පිටපත් සියල්ලම තේරීංකාර සභාව සාක්ෂිවලට අඬගහපුවාම ඒ පිටපත් මහා භාණ්ඩාගාරය හරහා ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එනිසා මම පැහැදිලිව කියනවා ජනාධිපතිතුමා ප්‍රතික්ෂේප කරලා තියෙනවා එල්ටීටී සංවිධානයට සල්ලි දීලා නැහැ කියලා. ඒ දීපු කතාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ නිසා ඒක දැන් තහවුරු වෙනවා තමිල් සෙල්වම්ගේ කතාවෙන්. අපි ඒ වගේම අපි ඒ වගේම අර මම කලින් කිව්වා වගේ කොටි සංවිධානයට එක්සත් ජාතික පක්ෂ කාලේ සල්ලි දෙන්න මුල් වෙච්ච භාණ්ඩාගාර නිලධාරී ඉන්නවා. තවත් අත් අය ඉන්නවා. ඒගොල්ලන්ව අපි සාක්ෂියට ගන්නවන්න බලාපොරොත්තු වෙනවා. ඒක මම බලාපොරොත්තු වෙනවා ඉල්ලීමක් කරන්න. ඒ කාරක සභාව පත් කරපුවාම දැන් පත් කරනවා හෙට අනිදා මම බලාපොරොත්තු වෙනවා ඉල්ලීමක් කරන්න තමිල් සෙල්වම්ව සාක්ෂියට ගන්නවන්න කියලා. දැන් තමිල් සෙල්වම් ප්‍රකාශයක් කරලා තියෙනවා මෙහෙම සල්ලි අරන් නැහැ කියලා සල්ලි ගත්තේ නැහැ කියලා සල්ලි ගන්න සංවිධානයක් නෙමෙයි කියලා. ඒ වගේ බාල වැඩක් කරන්නේ නැහැ කියලා ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ඉල්ලීමක් කරන්න කතානායකතුමාගෙන් මෙම තේරීංකාර සභාව පත් කරලා තේරීංකාර සභාව ඉදිරියේ සාක්ෂි දෙන්න එයාට එන්න කියලා. එයාට ඕනම් කෙලිම ඇවිල්ලා සාක්ෂි දෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට වීඩියෝ කොන්ෆරන්ස් මාර්ගයෙන් සාක්ෂි දෙන්න පුළුවන් එහේ ඉඳලා. එහෙම නැත්නම් ලිඛිතව සාක්ෂි දෙන්න පුළුවන් නොයෙක් විදිහට සාක්ෂි දෙන්න පුළුවන්. ඒ ඕනෑම විදියක් පාවිච්චි කරලා සාක්ෂි දෙන්න අඳගහන්න කියලා මම ඉදිරිපත් ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා.